සුබදවස කැමරමෙන් ඔයගොල්ල හැමෝම පිළිගන්නවා කේඩි ජයකොඩි YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මොකක් ගැනද? ආ මෙන්න මේ image generation tool එක ගැන. හරි. Image generation tool. ඇයි ඉතින් බැරිද අපිට මෙන්න කොහෙන් හරි image කරගන්න generate කරගන්න? පුළුවන්. කට්ටි අපි මෙච්චරකල් හරිද? Image එකක් generate කරගන්න නැත්නම් image එකක් හදන්න. හරිද? අපි ගොඩක් වෙලාවට Photoshop හරි මොනාරි ඉගෙන ගන්න ඕනේ. සහ අපිට ඉක්මනට අවශ්‍ය වෙන වෙලාවට සමහර වෙලාවට images හොයා ගන්නවා කියන එක පට්ටමාරි. Google එකේ පාවා ගොඩක් වෙලාවට තියන්නේ copyrighted images. හරිද? එහෙම නැත්නම් අපි කැන්නෝ හරි මොකක් හරි ඔය වගේ එකක් අරන් තියෙන්න ඕනේ image library එකක් තියෙන අපි සමහරව images ගන්න. ඉතින් ඒවල සමහර නැති වෙන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු අපිට අවශ්‍ය වෙන image එක කොහොමද අපි description එකක් type කළා අපිට ඕන විස්තරය type කළා හදාගන්නේ කියන එක. ඉතින් අපි අම්ම අපේ ස්ක්‍රීන් එකට ඉතින් ඔන්න තියෙනවා මෙන්න ලැබ් එක. හරි. ඉතින් OpenAI labs.openai.com තමයි මේ සයිට් එකේ නම, මේ ටූල් එකේ නම. ඉතින් තවත් artificial intelligence සම්බන්ධ වෙච්ච මේ එකක්. ඉතින් බලමු කොහොමද මේක කරන්න කියලා. හිතන්න මම නිකන් randomly හිතලා ටයිප් කරනවා a boy in a black room with a cat. හරිද? මොකද මම උදේ dog කෙනෙක් එක්ක කියලා මම ගහලා බලුවා. බලමු අපි a boy in a black room with a cat කියලා ගහලා. ඉතින් මට ඕනේ මේ වගේ පින්තූරයක්. හරි. ඔන්න මං එන්ටර් කරාට පස්සේ ඔන්න දැන් ජෙනරේෂන් එක පටන් ගත්තා. හරිද? මං දැන් ජෙනරේට් වෙනවා. හරි. වෙලා වුණාට පස්සේ මට අවශ්‍ය මට expected result එක එනවද කියලා බලමු. ඔන්න ඉන්නවා. A boy in a black room with a cat. බලන්න ළමයි. හරිද? Black room. හරි. 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 ඉතින් මොකද හිතන්නේ මේ ටූල් එක ගැන? සාමාන්‍යයෙන් අපිට පොඩි පොඩි අඩුපාඩු මේකේ තියෙනවා. මූණවල එහෙම පොඩ්ඩක් අවුල් ගිල්ල. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තම මේ වගේ පින්තූරයක් නෙමෙයිද කියලා නිකන් හිතන්න. හරිද? අපිට සමහර වෙලාවට මේ පින්තූරයක් හදාගන්න කෙනෙක්ට සල්ලි දෙන්න ගියත් ඇත්තටම ලොකු මුදලක් වැය වෙන්න පුළුවන්. හරිද? සමහරට ඒකත් මේ වගේම වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඇයි ඔයාලට මේක පාවිච්චි කරන්න බැරි? බැරි කමක් නැහැ, පුළුවන් නේ. හරි. ඕකේ. අපි දැන් ගහමු ඔය බෝයි කෙනෙක් a software engineer. හරි. In a black room with a cat. නිකන් ගහලා බලන්න. software engineer කෙනෙක් වුවහම සාමාන්‍ය මගේ ඔළුවට එන්නේ computer එක ඉස්සරහා ඉන්න කෙනෙක්. හරිද? ඉතින් අපි බලමු කොහොමද හිතුවා වගේම හරි නේද? ඕකේ. මෙන්න ඉන්නා එකෙක්. ඇහැ කොහෙද ගිහිල්ලා මම හිතන්නේ. හරිද? එද මේ ෆොටෝස් ගලපලා වෙන්න ඕනේ ওই ෆොටෝස් ඔක්කොම හදන්නේ. එනිවේස් hina yanawa habai ithin kamak naha hada she harida poosawa kohomari obala thiyenawa harida designing berima ketta harida designing berima kenekta sallawa gattot me wage photo ekak kiyanneth ehttanam mahamerak wage thamai harida ekinda try kala balanna marai harida meke dan surprise me kila button ekak harida mokada me den synth man nan dannae mokada kila an oil painting portrait of a dannae na mokada kila but generate harida okay බලමු මොනවද එන්නේ කියලා. එන එන ආතල් ෆොටෝස් ටිකක් මට පේන්න දෙනවා. හරිද? හැබැයි ලස්සනේ වත්නවා. දැන් මේකේ මේගොල්ලෝ කියලා තියෙනවා 3D render. මෙන්න මේක ගන්න එක දෙක කියන්නේ. shit. හරි බලමු. හරි ඕකේ. ඉතින් බලන්න ඔන්න වගේ edited photos ටිකක් ඔයාලට ගන්න පුළුවන් ලස්සනට. ඉතින් කොහොම හරි try කරලා බලන්න කට්ටියම මොන වගේ tool එකක්ද මේ තියෙන්නේ කියලා. මමත් මේ ටික තාම try කරනවා. ඕනම් variation click කරලා බලමු මොකක්ද එන්නේ කියලා. හරි. ඇත්තට මේකට ආවට පස්සේ යන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒ තරම් මාර විදියට මේකට ඇඩික්ට් වෙනවා නිකන් Facebook පරාදයි මං හිතන්නේ. ඒ තරම් මේ අපි AI එක්ක දැන් මේ සම්බන්ධ වෙන්න මං හිතන්නේ කාලේ හරි වගේ. ඉතින් බලන්න මේ පිස්සු හැදෙන ලෝකයක් අර ෆොටෝ එකට දුන්න මෙන්න මේ variations ටික තමයි තියෙන්නේ. එහෙනම් සුභම සුභ අනාගතයක් වේවා. AI එක ජීවිතයට සුබ පතනවා. හැමෝටම එහෙනම් සුබ දවසක්.